මෙරට ආර්ථිකය වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබා දෙන විදේශ රැකියා නියෝජිත ආයතන ඇගයීම සඳහා අභිමන් 2024 උත්සවය ඊයේ සංවිධානය කර තිබුණේ කුරුණෑගල පෞද්ගලික හෝටලයකදී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී විදේශ රැකියා නියෝජිත ආයතන අගයමින් සහතිකපත් සහ සමරතිරණ ප්‍රදානය කිරීම සිදු කෙරුණා. කාගේ ප්‍රියතම මැලිබන් බිස්කට් දැන් 30% සීනි අඩුවෙන්. රස දන්න කාටත් හර්ෂෝ. ඔබේ හයිය අද ඇගයීම කුයි කරන්නේ. නිකං ඇගයීමක් නෙවෙයි. ජනාධිපති ඇගයීමක් ඔබ වෙනුවෙන් කරන්නේ. ඔබේ වාහන උගස් කරපු හැටි, ඔබේ ගෙවල් උගස් කරන්න තිවිච්ච හැටි මට මතකයි. එහෙම තත්වයකින් රට මුදවගත්තු නායකයත් එක්ක ඉස්සරහට ගිහිල්ලා ඔබේ රැකියාව, ඔබේ ව්‍යාපාරය ඉස්සරහට තවත් දියුණු කරන්න පුළුවන් වෙන්න, ආයිත් නොවැටෙන්න, රට නොවැටෙන්න ඉස්සරහට අත්වල් බැඳගෙන යන්න ඔබ එකඟ වෙලා සපත වෙලාද මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ අවුරුදු දෙකක් ගියන් පස්සේ මගේ උතුකම තියෙන්නේ මේ සියලු දෙනා වෙනුවෙන්ම අපුඩි ගන්න. මොකද එදා මුදල් ගෙනාවේ නැත්තම් අද මම මෙතන හිටගෙන ඉන්නේ මේ අත්පොළොස් සන්නාධයට මුණ දෙන්න. මට විශ්වාසයක් තිබුණා අපේ ලංකාවේ ජනතාව එක්ක අපිට මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා. වෙනත් රටවල් වාගේ නෙමෙයි අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා මේ වැඩ කටයුත්ත අපි අවසන් කළා තියෙනවා. අපි ආව දුෂ්කර ගමන. බොහෝ දෙනෙක් හිතුවා ලංකාව ඉවරයි කියලා. කර්මාන්තාල දුවන්න ඉන්ධන නැහැ. විදුලි බලය නැහැ. සංචාරකයෝ නැහැ. කොහෙන්ද අපි මුදල් හොයාගත්තේ? අපේ විදේශ රැකියාවලින් ආවේ මුදල් වලින් තමයි මේ වැඩ කටයුත්ත අපි ඉස්සෙල්ලා ආරම්භ කරගෙන ගියේ. ඉතින් ඔබ එතන කළා තියෙන්නේ විශේෂ ක්‍රියාවක්. ඒක අමතක කරන්න එපා. ඒත් අපි දැන් අපිට විශ්වාසයක් තියෙනවා අපිට ඉදිරියට මූණ දෙන්න පුළුවන් කියලා. අපි දැන් මෙතනින් නැකිටලා පිකතැනකට අවුරුද්දෙකි. මගෙන් අහන අනික් රටවල් කොහොමද මේක කරේ කියලා. අයි බංගලාදේශයෙන් ගත්තේ ණය ආපෝ ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 200. ඒ රටේ ස්ථාවරභාවයක් සාමයක් යලිත් ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවුරුදු දෙකක් අපි දුක් විඳා. අවුරුදු දෙකක් ඔබේ සහයෝගය එක්ක මම මේ රට ඉස්සරහට ගෙනිච්චා. දැන් ඒකේ ප්‍රතිලාභ ඔබ විඳින්න ඕනේ. ඔබට පුළුවන් නම් ලංකාවේ ශ්‍රමිකයන් එහාට යවන්න. ඇයි ඔබට බැරි එහෙ සංචාරකයන් ලංකාවට ගේන්න? හිතලා බලන්න තව සමාගමක් විතරයි ඕනේ ඔක්කරන්න. ඒ සම්බන්ධකම්ගේ ඉතින් අපි බලන්න ඕනේ සංචාරක අමාත්‍යාංශයක එකතු වෙලා කොහොමද මේක කරන්න කියලා. එහෙනම් අපි ඉදිරියට ගිහින් අලුත් ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. ඒකට අපි කැප වෙලා වැඩ කටයුතු කරනවා. එක තැන පල් වෙන්න බෑ. අපි අලුතෙන් හිතලා අපේ විශ්වාසය ඇතුව අපි ඉදිරියට යමු. න්‍යාය පත්‍රය හදන්නේ දේශපාලඥයෝ නෙමෙයි ඔය සීල දෙනා කියලා මතක් කරමින් මගේ වචන සෞඛ්‍ය අවසන් කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.